කැලෑ පල්ලියකට ගල්ලෙනක් තියෙන ලස්සන කයනේ. ඉතින් ආලන් මාත් එක්ක එන්නේ පල්ලිය බලන්න. පේනවනේ ලස්සනට යායට බෝගන්න විලා පඳුර. මෙතන මං ඉන්න තැන ඉඳලා අනිත් පාරේ තමයි මෙහෙම ඇතුළට යන්න තියෙන අර මං පෙන්න වගේ මුලින්ම පටන් ගත්තේ බෝගන්විලා ඒ තියෙන පාරෙන්. ඊට පස්සේ මේ වගේ පාරේ ඇතුළට ඇතුළට ගොඩක් යන්න තියෙනවා. කැලෑවක් මැදින් තමයි අපිට ඊළඟ පාරට වැටෙන්න ඕන. මේ මෙතන තියෙන කැලෑව මැදින් තමයි යන්න ඕනේ. ඉතින් බඩේරිඟු වගාවල් තියෙනවා, කෙසෙල් ඒ වගේ තියෙන අයත් මේ නම් දැන් ඒ ඔක්කොම මැරිලා ගස් ටික. කැලෑවල් මැද්දෙන් පාරවල් මැද්දෙන් ඉතින් අද ලංකාවේ තව එක්කෙනෙකුත් ඉන්නවා. ඒයි තමයි අද මේ ගමන යන්නේ. ලස්සනම ලස්සන ගෙවලුත් තියෙනවා. ඉතින් දැක්කම ආස හිතන චූටි පොඩි ගෙවල් වහර ලස්සනයි. දැන් වෙලාව 5:15. පාන් තාමත් හෙළන රස්නේ. මේ දවස්වල නම් ගොඩක් රස්නේ. මම දැන් සමායක දැන් ඉතර වෙන්න අගෝස්තු මේ ඉතර වෙන්න කිට්ටුවේ. ඒ නිසා තමයි මම හිතන විදිහට හෙළටම රස්නේ. රස්නේ වුණත් අපි යනවා පල්ලියට. ඕන ළමයි දැන් තමා අපි හරියටම මහපාරට ආවේ. අනිත් ඉතින් කැලෑවල් මැදින් අතුරු පාරවල් මැදින් තමා අපි මෙච්චර වෙලා ආවේ. දැන් තමා ප්‍රධාන පාර. බඩේරිඟු, ගෝවා, තක්කාලි ඒ වගේ ගොළ වගාවල් වලට මෙන්න මෙතනින් තමා වතුර එක්කාසු කරගෙන මේ සමායකට වහින දවස් ගොඩක් අඩු නිසා මෙන්න මෙතනින් තමා ඒ වගේ වගාවල් වලට වතුර බෙදා හරින්නේ. සමායක දවස් වලට ඉතින් වහිනම අඩු නිසා ඉතින් යාලට වතුර මේ වගේ තමයි. ඉතින් වැස්සක් හම්බ වෙන්නේ නැති නිසා මේ වගේ අර අපේ වගේ ලොකු වැව් පොකුරු මෙහෙ නෑනේ. ඉතින් ඕ වගේ ඉතින් වෝටර් ටැංක් එකක් හදලා තියෙනවා. ආයේ පස්සේ කාලෙකට යාලට ප්‍රයෝජනය ගන්න. ඔන්න මෙතනින් තමා අපි පල්ලහැර බහින්න ඕනේ පල්ලියට. මෙතන මේ කට්ටියට අඳුරගන්න නිසා තමයි මේ වගේ චූටි සුරුවමක් ගහලා තියෙන පල්ලියට ඇතුල් වෙන තැනම. උතනනොත් අපි පල්ලහැර ඔය පඩිපෙළ බැහැගෙන යන්න ඕනේ. ලංකාවයි සයිප්‍රස් වලයි බලද්දී මෙහෙ සිතුවම් කියන්නේ මරියතුමීගේ පින්තූර, ජේසුගේ පින්තූර ටිකක් වෙනස්. වෙනස් කියන්නේ රූපේ මන් දන්නේ නැහැ. මං අනිත් තැන්වල නම් දැකලා නැහැ. මෙතන තියෙන ගොඩාක් ඒවල සමහරක් ඒවල මං දැකලා තියෙනවා. ලංකාවෙත් තියෙනවා. මේක මම මේ දැන් පෙන්වන එක පැන්සල් තුඩකින් ඇඳලා තියෙන්නේ. එක ගොඩාක් පරණ අයලෝ. එක දැක්කහම තලට පේනවා ඇතිනේ. මෙතන කිසිම සද්දයක් නැහැ. හරිම
නිශ්ශබ්දයි. ඉතින් සමහර දවසට කට්ටිය වෙලා මෙතන ටිපන්දම් පත්තු කරලා යනවලු. චූටි ගොඩ නැගිල්ල එකන පොඩි කාමරයක් වගේ එකක් තමා තියන්නේ. ගැන ඉතුරු වෙලා තියන්නේ ඒ කෑල්ල. අනිත් ඒවනම් ඉතින් මං හිතන්නේ මෙයා කියපු විදියට ඒවා මේ කැඩිලා ගිහිල්ලා දැන්ට තියන්නේ ඒ කෑල්ල විතරයි. හෙලෝ, මට ගොඩක් තීච තැනක් කියලා තමයි ගොඩක් අය විශ්වාස කරන්නේ. සමහරක් අය ඒක අත්දකපු අයත් ඉන්නවා. මේ පල්ලිය දේව ගොඩක් සයිප්‍රස් වල හැම පල්ලියක්ම වගේ තියෙන ජේසු අම්මට ජේසු අත යාලා අදහනවා නැත්තේ නැහැ. පල්ලියේ තියෙනවාලා දකින්න ඇති පරණම පින් ඒ වගේ ගොඩක් වෙලා තියෙන ඒවට කවදාවත් යන විසි දැන් අපි යන්න හදන්නේ ගොඩක් කට්ටි එනවා. අද ගොඩක් කට්ටි නිවාඩු දවසක්. ඒත් අද මරියතුමේගේ මෙහි උත්සවයාකාරයෙන් පොඩි යාල සමරනවා. ඉතින් විදියට යාල අද එන්න නැතුව ඇත්ත යාල සමන අර ගෙදර ගෙවල්වල මේ දවස්ල කට්ටි මේ පොඩ්ඩක් එන්ජෝයි කරනම් මෙයාලගේ මෙහෙ විදිහ. ඉතින් අද අපි ආවා මේ පල්ලියට. ඉතින් මේ පල්ලිය තියෙන්නේ සයිප්‍රස්වල පාපොස්වල කිසගනර්ග කියන ගමේ. තව කියන්න ඕනේ මෙහෙ ලස්සන වතු තියෙනවා. කෙසෙල් වතු එක එක පොඩි පොඩි ෆාම් වර්ගත් තියෙනවා. අද වීඩියෝ එකෙන් ඔයාලා මාත් එක්ක හිටියන ගොඩක් ස්තුතියි. ඉතින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න. ආය අලුත් වීඩියෝ එකේ